මේ එන ඡන්දෙට අදින් ඔන්ලයින් ඕඩර් කරන්න www.turainfireworks.com වෙත පිවිස වීඩියෝ බලලම ඕඩර් කරන්න හෝ අපගේ WhatsApp අංකයට කතා කරන්න. තුමා මේ ප්‍රශ්නේ දැන් යොමු කරන්නේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. අර ව්‍යාපාරිකයින්ට එහෙම දීලා තිබ්බනේ පහුගිය කාලේ බලපත්‍ර සහිත ගිනියාවි. ඒකට මෙච්චර කාලයක් ඒ ව්‍යාපාරිකයින්ට වෙඩි තැබීමේ පුහුණුවක් නොදී තමයි මේක දීලා තිබ්බේ. යම් හේකින් වෙඩි තබන අවස්ථාවේ කුරුමාන වෙන පැත්තකට ගියා කියන්නකෝ වෙනත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අලුතින් ලබා දීමේදී අලුත් ක්‍රමවේදයක් මොකක් හරි තියෙනවද? පළමුව ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම් දුන්නේ දැනට බලපත්‍ර මත ලයිසන් මත ලබා දීලා තියෙන සියලුම ගිනියවි නැවත ආරක්ෂක අමාත්‍යාංශයට බාර දෙන්න නොවැම්බර් 7 වෙනිදා දක්වා කාලයේ ලබා දීලා තිබුණා. ඇත්තටම ගත්තොත් ඒ ලබා දීපු ගිනියවි පිළිබඳ නිවැරදි වார்த்தාවක් නිවැරදි දත්ත ඒ ලබා දුන්නේ මොනවද කියන එක පිළිබඳව පූර්ණ වார்த்தාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ තබාගත යුතුයි. එය සැලකිල්ලට අරගෙන නැවත ඒ ගිනියවි අදාළ පුද්ගලයන්ට ලබා දෙනවා. ඒ ක්‍රමවේදය හැදෙනවා. පළමුව ඒවා රජයේ බාරයට ගන්නේ මොකද ගොඩක් තැන්වලේ දීපුවා වැරදි විදිහට පාවිච්චි වෙනවා. සමහර අය ඒ ආයුධ අර කියන අන්ඩර්වර්ල්ඩ් එකට පාතාලයටත් ගිහිල්ලා තියෙනවා. ඒක අපි හොයා ගන්න ඕනේ. හොයා ගන්න තමයි බාර දෙන්න කියන්නේ. ඒක ඔබ දැක්කා පහුගිය දවස්වල සිදුවීම් වුණා. හිටපු මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක් වෙඩි තියාගෙන මැරුණා කියලා ආවා. එතකොට ලයිසන්ස් තුවක්කුවක්. ඒ ගිනියාවිය මේ අවුරුද්දේ ජනවාරි මාසේ ලබා දීලා තියෙනවා. එතකොට ඒවා කොහොමද ලැබුණේ? ඒවා කොහොමද ලබා දුන්නේ? ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්න අපි නිවැරදි ක්‍රමවේදයක් තුල නැවත ලබා දෙනවා. ඒ ගිනියාවි ලබා දීමේ මුලින්ම වෙඩි තියන්න බැරි එක්කෙනට ගිනියාවියක් දීලා වැඩක් නැහැනේ. එතකොට ගිනියාවි වෙඩි තබන්න මොකද පුහුණුවක් දීලාද ඉස්සරහට දෙන්නේ කියන ප්‍රශ්නේ මම කරේවතු වායි. ඒ ගිනියාවි ලබා දෙනකොට ඒ බලපත්‍රයේම කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි වල ওই පුහුණුව කියන එකත් ඇත්තරම තියෙනවා. එමෙතුමා වලට පෙර පැවති කැබිනට් මාධ්‍ය හමුවලදී ඔබතුමා ප්‍රකාශ කරා කියනවා මුදල් අච්චු ගැසීම ගැන වගේම ආණ්ඩුව ණය ලබා ගත්තේ නැහැ කියන එක වගේම පාස්කෝ වාර්තා ගැන බොරුයි කියන්නේ කියලා උදේ ගම්මන්පිල මහත්තයා ප්‍රකාශයක් කළා. ඒ වගේම එතුමා කියවා පාළුගේ වළම් බිඳින්නේ නැතුව ඔබතුමාට ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝගයක් කළා. ඔබතුමා ඒ අභියෝගය බාර ගන්නවද? මගේ කාලේ අපරාධේ නිකන් තේරුමක් නැති වැඩක්. ඒ නිසා එතුමාට ඕන දෙයක් තනියෙන් කියා ගන්න කියන්න. එතුමා මොකද්ද කියලා තිබුණා? එතුමා සිංහයෙක් කියලා නේද? ඈ එතුමා සිංහයෙක්ද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. ඔయిత කලින් ගල්ලෙන බිඳලා ලෙන්දුර ඇරලා කියලා තමයි සිංහයා වගේ ආවේ මතක ඇති. තව කඩුවකුත් අරගෙන කළු ඇඳගෙන සිංහ පාට දාගෙන ආවා. ඒව නිකන් විහිළු වෙලා තියෙන්නේ. ඉතින් මට මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ දවස්වල බල්ලෝ අනිනෝ අනිති. මීහරක් බුරති. නරියෝ හිනා වෙති. සිංහයෝ බලා ඉඳිති. ඕක කිව්වේ මම නෙමෙයි. රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා 80 දශකේ ඉතා පැහැදිලිව මේ ප්‍රකාශය කරලා තිබුණා. ඉතින් මීහරක් බුරනවා, බල්ලෝ අනිනවා, නරියෝ හිනා වෙනවා, සිංහයෝ බලා ඉන්නවා. ඉතින් එදා රිචඩ් සොයිසා මාධ්‍යවේදියා කියපු ප්‍රකාශය අද ගැලපෙන අයට වඩාත් හොඳට ගැලපෙනවා.